ජාත්‍යන්තර මුල් අරමුදලේ සමාජිකයින් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර සාකච්ඡාව ඊයේ පස්වරුවේ පැවැත්වුණේ පාර්ලිමේන්තුවේදී. මෙම අවස්ථාවට ජාත්‍යන්තර මුල් අරමුදලේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානි පීටර් බ්‍රූව ඇතුළු නියෝජිතින් පිරිසක් එක් වුණා. මෙහිදී විපක්ෂයේ නියෝජිතින් කරුණු ගණනාවක් පිළිබඳ අවධානය යොමු කරවමින් ප්‍රකාශ කළේ අප ගන්නා සෑම පියවරක්ම රට බංකොලොත්භාවයෙන් මුදවා ගැනීමටත් ආයෝජන සවිමත් කිරීමටත් ජනතාවගේ ආර්ථික ශක්තිය සවිමත් කිරීමටත් හේතු විය යුතු බවයි. වගකිව යුතු පක්ෂයක් ලෙස ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයේ ගැඹුර හා සංකීර්ණ බව තම පක්ෂය මැනවින් තේරුම් ගෙන ඇති බවයි විපක්ෂ නායකවරයා මෙහිදී අවධාරණය කළේ. දුප්පත්කම තුරන් කිරීමේ සමාජ ආරක්ෂණ වැඩසටහන් ප්‍රමාණවත් නොවන බැවින් ජනසවිය වැඩසටහනේ ආකෘතියගත් නව වැඩසටහනක් අවශ්‍ය බවත් එහිදී පරිභෝජනීය ආයෝජනය ඉතිරි කිරීම ආදී ශේෂ්ත්‍රද ආවරණය විය යුතු බවයි විපක්ෂ නායකවරයා මෙහිදී පැවසුවේ. විපක්ෂ නියෝජිතයන් වැඩිදුරටත් පෙන්වා දුන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහභාගීත්වය සහිතව රටේ ආර්ථික අර්බුදයට මුහුණ දිය යුතු බවට තමන් කළ යෝජනාවට ආණ්ඩුව මේට පෙර ප්‍රතිචාර දැක්වුවා නම් වර්තමානයේ උද්ගතව ඇති තත්ත්වය නිර්මාණය නොවන බවයි. මෙම අවස්ථාවට ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සහ ව්‍යවසායකයන් කිහිප දෙනෙකුද එක් වුණා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.